ආයුබෝවන් සුභම සුභ උදෑසනක් වේවා. ඉතින් ජීවිතයේ දෙදෙනත් එක්කයි ඔබ අදත් එකතු වෙලා ඉන්නේ. ඉතින් විශේෂ දෙදෙනෙක් තව සුළු මොහොතකින් මේ ස්ථානයට එන්න නියමිතයි. ඉතින් ඔවුන් ගැන කියනවා නම් අපේ කලා ශාස්ත්‍රයේ අති දැවැන්ත පවුලක් කිව්වොත් නිවැරදි. ඔවුන් ගැන කතා කරන්න ඔවුන් ගැන දැනගන්න බොහෝ දෙනෙක් ආස කරනවා ප්‍රිය කරනවා. ඒ නිසාම තමයි අපි ඔවුන් දෙපළට ආරාධනා කර දවසේදී අපිත් එක්ක එකතු වෙන්න කියලායි. දරුවන්ට ආදරය ලැබෙද්දි දරුවන් හරි මඟට යොමු වෙනවා කියන එක අපි හැමෝම දන්න කියන දෙයක්. ඉතින් ඒ විදිහේ වාසනාවන්ත දියණියක් තමයි මාධවි ඇන්තනි කියලා කියන්නේ. ඇය වැඩෙන්නේ ආදරණීය පවුලක් එක්ක, ආදරණීය දෙමාපිය යුවලක් එක්ක. ඉතින් ඇයව එතනට ගෙනාව ඇයගේ ආදරණීය මව අද අපිත් එක්ක එකතු වෙනවා. ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා ප්‍රවීණ ගායන ශිල්පිනී වගේම ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මිය ආයිබුවන් කියලා පිළිගන්න. ඒ වගේම මම කැමතියි තව දෙයක් එකතු කරන්න කාර්ය බහුල බිරිඳක් කියන එක. මොකද අපි මේ දවස් ගානක්ම කතා කරා මේ ස්ථානයට ගෙන්වා ගන්න. ඉතින් කාර්ය බහුලත්වය නිසා අපිට කොහොම වුණත් අද වෙලාව අපිට ලැබිලා තියෙනවා. මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඊට කලින් කැමතියි මේ ආදරේ ඕනෑ කෙරේ ගීතය ගැන කතා කරන්න. මොකද තව සුළු මොහොතකින් මාධවි ඇන්තෙත් මේ ස්ථානයට එන්න නියමිත. ඊට කලින් අපි ගීතය ගැන කතා කරමු. ඔව් සචිත්‍රා, මේ ආදරය කියන එක ඇත්තටම අපි ජීවත් වෙන්නේ මේ ආදරය කියන මාධ්‍යයේ. මේ ආදරය කියන මාධ්‍යය නැත්තම් හරියට ගොඩ දාපු මාළුවෙක් වගේ අපිට ජීවත් වෙන්න වෙනවා. ඒ කියන්නේ අපිට කොහෙන් හෝ ආදරයක් අවශ්‍යයි. සමහරු කියනවා මට මුකුත් ඕනේ නැහැ කියලා. ඒ බොරු. හැමෝම මේ සකල සත්වයාම ඒ කියන්නේ මේ මිනිස්සු විතරක් නෙමෙයි තිරිසන් සත්තු පවා ආදරයට කෑදරයි ලෝභයි ඒක ඒගොල්ල අවශ්‍ය අංගයක් ලෙස සලකනවා. ඉතින් ඇත්තටම අපිට ආදරය දැන් අපිට අම්මා තාත්තගෙන් සහෝදර සහෝදරියන්ගෙන් වටපිටාවෙන් අපේ ප්‍රේක්ෂකයන්ගෙන් අපිට ආදරය ලැබෙන ඕන තරම්. ඒ වුණාට මේ ලෝකේ ඉන්න ආදරය නොලබන ආදරේ හීනයක් වෙච්ච පිරිසක් ආදරේ අවශ්‍යයි. ආදරේ අවශ්‍යයි. ඒගොල්ලන්ට ආදරේ ඕනෑ කරලා තියෙනවා. ඒ ගැන තමයි මේ ගීතෙන් කියවෙන්නේ. මේ ගීතෙන් කියන්න හදන්නේ වීදි දරුවෝ, අම්මා තාත්තා නැති අසරණ දරුවෝ. ඒගොල්ල දැඟ කියන්නේ අම්මා තාත්තා කෙනෙක් නැති වුණාම බාරකාරත්වයක් හරියට නැති වුණාම ඒ කියන්නේ රැකවරණයක් නැති වුණාම රැකවරණේ ආදරේ නැති වුණාම දරුවෙක් කොහාටද යන්නේ? ඒ දරුවට මෙහෙවීමක් නැති වෙනවා. එතකොට ආදරේ නැති වෙන නැති වුණා ආදරේ නැහැ කියන එකේ අර හිතේ තියෙන දුක. ඇත්තටම මේක දුකක්. ඒ දුක යම් යම් දේවල් වලට පෙරලෙන්න බලනවා. වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට ඒ වගේ පෙරලෙන්න බලනවා ඒ ආදරේ නැති හිත. ඉතින් ඇත්තටම එහෙම දරුවෙක් කොහේ හරි දැක්කොත් අපි ළඟ ආදරේ තියෙන ඕන තරම් ඔයා ළඟ තියෙනවා, මල් ළඟ තියෙනවා, අපි ළඟ තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ට ආදරේ දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේ අපිට ජීවත් වෙන්න මේ සල්ලි තියෙන්න ඕනේ, බලය තියෙන්න ඕනේ කියලා. නමුත් අපිට ජීවත් වෙන්න ආදරය අත්‍යවශ්‍යයි. ඒ නිසා හැම දෙයකටම වැඩි අවශ්‍ය ආදරය. ආදරය. දැන් ආදරයත් එක්ක පටන් ගත්ත නිසා මේ ආදරණීය පවුල ගැනත් කතා කරන්න ඕනේ. ඊට කලින් මම කැමතියි ටිකක් අතීතයට යන්න. ඔබ ඉතාමත්ම ආදරණීය චරිතයක්. මම කැමතියි මේ මෙහෙම අහන්න. මේ විදිහේ නිහතමානීකමක් ලැබෙන්නට මෙච්චර ආදරණීය වෙන්න මොකක්ද හේතු වුනේ? මම හිතන්නේ ඔබගේ දෙමව්පියන් කියලා මට හිතෙනවා. දෙමව්පියන් ගැන මතක් කරමු මුලින්. ඔව්. මගේ දෙමව්පියෝ ගුරු යුවලක්. මම පවුලේ වැඩිමලා මට බාල 7 දෙනෙක් හිටියා. ඉතින් අපි 8 දෙනාගේ පවුල හරිම ආදරණීයයි. අපි කුඩා කාලේවත් අපිම තමයි සෙල්ලම් කරේ. අම්මලාට හොරෙන් හොර වැඩ කරේ. ඒ හැම දෙයක්ම අපි 8 දෙනාම එකතු වෙලා අපි එක්කෙනෙක් වගේ තමයි ජීවත් වුනේ. ඉතින් අපි හරි ආදරෙන් ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් වැරද්දක් කළා අම්මගෙන් හරි අප්පච්චිගෙන් හරි දඬුවමක් ලැබෙන්න ඕන මෙන්න කියලා ඉන්නකොට තව කෙනෙක් ඉදිරිපත් වෙලා එයාව බේර ගන්නවා. එහෙම අපි විසින්ම අපිව රැකගෙන අපි ආදරෙන් තමයි ඉස්සරහට ආවේ. ඉතින් අද වෙනකොට මගේ සියලු සහෝදරයන් සැලකිය යුතු තැන්වල ඉන්නවා. මට වෙන් වෙන් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ ඉතින්
අපි ආදරෙන් හිටයි ආදරේ ප්‍රතිඵල අපි භුක්ති විඳින ආදරට දැන් ගුරු වෘත්තිය එක්ක නියැලෙන දෙදෙනෙක් එක්කනේ දැන් ඔබගේ පරිසරය ගොඩනැගෙන ඉතින් කොහොමද මේ දැන් ඒ ලැබෙන ආදරය දැන් විශේෂයෙන්ම කතා කරොත් එහෙම මම දන්න විදිහට සහෝදර සහෝදරයන් සියලුම දෙනාම ඉන්නේ විදේශගත වෙලා එතකොට එකට එකතු වෙන්න ටිකක් හැකියාව ටිකක් අඩු අඩුයි නමුත් මේ sannivedana संबंधकम मगे नंगिक अमेरिका तव मल्लिक कैनडा वे तव मल्लिक इंग्लैंड ई थिंक मेघोल्लाट हेमदाम दवास सर कपित संबंध है वाट्सअप वाइब व्यवहार ई थिंक अभी तवम अभी आदरंगना एगोल गेदर इन्ना वागे मेहती है सीएल देवल एगोल अंटे अपडेटना दिनपत ई थिंक अभी हे इन्ना के अट हितांड ना मारे मगर ये गोल मेहंद लगे सा ये गोल अंत मेह इन्ना तेरेना දැන් අපි හැමෝම ආසයන අපේ පුංචි කාලය ගැන අපේ පාසල් කාලය ගැන කතා කරන්න. එතකොට දැන් ඒ අත්දැකීම් එක්ක එද්දි මතනේ ඔබට පාසල් කිහිපයකම අත්දැකීම් තියෙනවා. ඔව්. පාසල් කාලය ගැන කතා කරමු. පාසල් කාලයේදී ලැබුණ අත්දැකීම් අද ජීවිතයට කොතරම් දුරට බලපාලා තියෙනවද? අද යම්කිසි තැනක ඔබ ඉන්නවා නම් මං හිතන්නේ අතීතයේ තියෙන ඒ එක්ස්පීරියන්ස් අපි කියන්නේ අත්දැකීම් එක්ක තමයි අද යම්කිසි කෙනෙක් ගොඩනගින්. ඒ ගැන කතා කරමු. සචිත්‍රා මම ඉස්කෝලේ 11කට විතර ගිහින් තියෙනවා ඉස්කෝලේ 11ක මොකද අපේ අම්මලා ඉතින් එක ගුරුවරුනේ ඒගොල්ලන්ට අනිවාර්ය මාරුවීම් තියෙනවා දේශපාලන මාරුවීම් තියෙනවා ඒ වගේ ඉතින් එක එක වර්ගයේ මාරුවීම් එහාට මෙහාට මොකද රජයේ සේවකයෙක් කිව්වහම මමත් රජයේ සේවිකාවක් රජයේ සේවකයෙක් කිව්වහම දිවයිනේ ඕනෑම පළාතක සේවයට බැඳිලා ඉන්නවා. ඉතින් අම්මලා ඒ අනුව ඉතින් ඔය තැන් තැන් වලට ගියා. ඒ යන ගානේ මාව ඉස්කෝලෙන් අස්කර ගන්නවා ඊළඟ ඉස්කෝලෙට දානවා. කොහොම හෝම ඇවිත් මං 7 වසර වෙනකොට ගලීටියව මැදි මහාවිද්‍යාලයට ඇතුල් කරා. මොකද ඒ වෙනකොට තමයි අම්මලා ගමට ආවේ. ගමට කියන්නේ අපේ අපච්චි ගණේ මුල්ලේ. ඉතින් ගලීටියව මැදි මහාවිද්‍යාලයට ඇතුල් කරා. ඊට පස්සේ 7 වසරෙන් එහා උසස් පෙළ දක්වා ගල්හිටියව මධ්‍යම විද්‍යාලයේ තමයි හිටියේ. ඉතින් ගල්හිටියව මධ්‍යම විද්‍යාලයේදී තමයි නෑ ඊට කලින් කෑගලු බාලිකා විද්‍යාලයේ. ඊට කලින් මම හිටියේ කෑගලු බාලිකා විද්‍යාලයේදී මං 6 වසරේ. 6 වසරේදී නාට්‍ය තරගයක් තිබුණා. ඒකේ තිබුණා මේවා තුනක් කැටගරිස් තුනක්. එතකොට මම හිටියේ 15 එකේ. අපි ඔක්කොම එකට තරඟ කරේ මගේ නාට්‍ය තමයි පළවෙනි අධ්‍යක්ෂණය සඳහා තේරුනේ මම නරි බෑන අධ්‍යක්ෂණය කළා එතකොට මම 6 වසරේ අර ඉහළ පන්තිවල ඒ තරඟ කරුවන් අභිබවලා මගේ මේ නිර්මාණය තමයි පළවෙනි හැටියට තේරුනේ බෑ නමුත් අපි ඔබව ගොඩක් දකින්නේ මේ ගායන ශිල්පිනියක් විදිහට රංගන ශිල්පිනියක් විදිහට පසු කාලිනේ තමයි ඔබ සම්බන්ධ වෙන්නේ මම කැමති පළවෙනි නාට්‍ය ගැන මතක් කරනවා නම් මොකද විශේෂ හේතුවක් තියෙනවා ඒකට දැන් මම කියන්නේ ඉස්කෝලේ ඉන්න කාලේ ඕනතරම් නාට්‍ය රංගපෑවා එතකොට ඒ ඉස්කෝලේ කාලෙන් පස්සේ ගමේ නාට්‍යයක්කට ආරාධනා ලැබෙනවා එතකොට ඒ නාට්‍ය තමයි මගේ පළවෙනි නාට්‍ය ඔබ කොහොමද ගැන දන්නේ අහන්නේ මං හිතන්නේ මේ ඇසල ඇසල කියලා කලුවරද ඇසල කරුවර නාට්‍ය ඒක ටෙලි නාට්‍යයක් ඒක කරනකොට මගේ මං එතකොට මම විවාහ වෙලා ඊටත් පස්සේ ජැක්සන් ඇන්තනීගේ පළවෙනි ටෙලි නාට්‍ය තමයි ඇසල කලුවර ඉතින් ඒකේ මම දෙමළ චරිතයක් රඟපෑවේ කන්නගී කියලා චරිතයක් ජෝ අබේ වික්‍රම තමයි මගේ පියාට හිටියේ ඉතින් හරිම
सुंदर कालयक सह ए जो अभिक्रम महात्म्यागे मम लबागत देवल क्या रंगनेट विर मे जीवित गण लबागत देवल बहुमाय मट हुंगाकुपदेसांबुना यागे अद्यकीं केलदुन्ना जीवत्तिंडो ने मे विधियट मंग एत्तट मे प्रवीण्यांगे अद्यकीं वलिं हुंगाक මගේ ජීවිතේට ආලෝකයක් ගන්න මම උත්සාහ කරනවා. ඉතින් අපි තවත් දේවල් කතා බහ කරන්න ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් එකතු වෙලා ඉන්නේ මේ ජීවිතයට ඉඩ දෙන්න. ආදරේ ඕනේ කෙරේ. ඔව් අපිට ආදරය අත්‍යවශ්‍යයි. අපි යම් කිසි තැනක ඉන්නවා නම් අපිට ආදරෙත් එක්ක ගොඩනැගුණු මේ ජීවිතේදී අපිට ආදරය අත්‍යවශ්‍යම දෙයක්. සමහරක් වෙලාවට अपे जीवित अभी वैटीम वलि अभी आदर विसिंग अभी तवा इहट ओसव ऐ थिंक आदर अट अनिवार्य ओण थिंक आदर ओ नैखिरे किल कलिम अभी पटांगत्ता दीन मे ये आरांभ्यक् ओब दीत ऐति कार्य दंगिन्न वाता गौरव पीलिगा माधवी अंदे आई भवन आदर ओ नैखिरे आदर ओनाकेरे कील की आने मगे फलमुनी स्वतंत्र गीत निर्माण कील की ओत निवेदी कली मम ए विधि गायनाकू गीत एक्को टेलीनाट्यक पशुबीम गीत गायनयाक हेमनाथ नाम चित्रपट पशुबीम गायनयाक नमूत मगेम कील मे विधि हट म्यूजि वीडियो एक रिलीज कर पलवीन सिंधु तम आदर ओनाकेरे थिंक गोडाक हितला गोडाक देवल सालकल बलल मुनवागे संगीत आर्याक मम गायनाकल युत्ते केल हितला तमाय मे गीते निर्माण ऊने मे गीते निर्माण ऊने अत्र ददास पहलवे ददास पहलवे दि तमाय राजमुलिम मट राज तिलप्पलम तमाय मे संगीत अध्यक्षने कले मट कथा करला अपि सिंधु अक्करमु केला कथा कियला उगे योजनाव इन पश्चे अपि कथा करा मेक गन मुनवागे मेलडी एकक्द वेन्न ओने मम राज कीप दे तमाय सत्तुटु मेलडी एकक् वेन्न ओने हेवहाम आसहितन मतक हिटिन विधिय मेलडी एकक् वेन्न ओने सिनेमेटिक वेन्न ओने කියන ටික තමයි මම රාජිට කිව්වේ මං හිතන්නේ ඒ ටික එහෙම් පිටින්ම තියෙනවා මට අද ලැබෙන ප්‍රතිචාර වලින් ගොඩක් දෙනෙක් කියනවා චිත්‍රපටයක් වගේ චිත්‍රපට ගීතයක් වගේ මේක චිත්‍රපටයකට ගන්නකෝ කිකිය හුඟාක් අය මට කමෙන්ට් කරලා තිබුණා ඉතින් අප්පච්චි තමයි ඊට පස්සේ ඒත් මිලාන් තමයි මේ ගීත දැකලා මේ අප්පච්චිට පෙන්නලා කිව්වා අප්පච්චි අපි මේක කරමු කියලා මොකද 2015 මෙලඩි එක කලාට වචන ලිව්වේ නැහැ දැන් තමයි වචන ලිව්වේ 2020 දී ඊට පස්සේ අපි අවුරුද්දක් වෙනවා මේ ගීතය කම්ප්ලීට් කරලා ඒත් අතේ තියාගෙන හිටියා මොකද මේ පැන්ඩමික් සිටුේෂන් එකයි මේ මිනිසුන්ට එහෙම සින්දුවක් අහලා සැනසෙන්න වාතාවරණයක් තිබුණේ නැති නිසා රටේ අපි අතේ තියාගෙන හිටියා හොඳම වෙලාව වෙනකන් මේක රිලීස් කරන්න ඉතින් අපි හිතනවා අපේ දෙවැනි ඇනිවර්සරි එක එහෙම නැත්නම් අපේ දෙවැනි විවාහ සංවත්සරයේ දවසේ ආරණ්‍ය දුවගේ පළමුවෙනි උපන්දිනය දවසේ ආදරය ගැන අපිට ඒ තරම් මතක් වෙන දවසක් තවත් නැති නිසා අපි එදාට ආදරය ඕනෑ කෙරේ රිලීස් කරා. මම කිව්වේ මේ විදිහේ ප්‍රශ්නයක් කරන මට කෙටි උත්තරයක් ලබා දෙන්න. ඇයි ආදරය ඕනෑ කෙරේ මේ ගීතය මේ විදිහට නිර්මාණය වුණේ? දැන් අපි දකින්න ගොඩක් වෙලාවට දරුවන් එක්ක ගැවසුණු මේ කතාවක්, මේ කතන්දරයක් ආදරය කොම අපිට අදහස් වෙන වෙන ආදරයක්. ඇයි ඒ වගේ දෙකට ගියේ? මං හිතන්නේ අපි ආදරය ආරම්භය කියලා සලකන්නේ අම්මනේ. ඒ කියන්නේ පුංචි දරුවා සහ අම්මා අතරේ තමයි ආදරය කියන දේ මුලින්ම අපි හඳුනාගන්නේ. ඊට පස්සේ මොකද හේතුව? පුංචි දරුවෙක්ට ආදරේ අපි දුන්නේ නැත්නම් ඒ දරුවා දන්නේ නැහැ මොකද්ද ආදරේ කියන්නේ කියලා. එතකොට එයා ලොකු වුණාම එයා කාටවත් ආදරේ කරන්නෙත් නැහැ. එහෙම දරුවෝ ගොඩක් ඉන්න රටක් හෝ ලෝකයක් කියලා කියන්නේ එවැනි වැඩිහිටියන් ඉන්න ලෝකයක්. ඉතින් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මං හිතන්නේ ආදරේ දෙන්න ඕනේ ආදරේ ලබන්න නම් මේ කියන්නේ ස්වභාව ධර්මයට සත්තුන්ට සිව්පාවන්ට හැම දෙයකටම ආදරය කරන්න නම් මුලින් අපට ආදරේ ලැබෙන්න ඕනේ. ඉතින් ඒ ආදරේ ලෝකයට මදි කියලා තමයි අපි හිතන්නේ. ආදරේ තව තවත් ඕනේ. විශේෂයෙන්ම පුංචි දරුවන්ට ආදරේ ගොඩාක් ඕනේ. ඉතින් අපි ගීතයක් අහන්නටත් ඕනිට කලින් මම කැමතියි මේ දැනගන්න මේ අයලයට වැහිලා. يعني ගීතේ ගොඩක් අට ප්‍රශ්නේ මේ මොකද මේ අයලය කියලා කියන්නේ කියලා. අපි ඒ ගැන පොඩි විග්‍රහයක් කරලා අපි ගීත ගායනය කරමු. අයලය කියන්නේ ඔය පහතරට නර්තන තොයිල් මොකද මේ शांति कर्म अर्थम आई इकट नम तीन एक रेलीका नटला पांदर गोरक हिटवला हदागत मंडपे अतना ये मंडपे उडट अर या सरसी कप महत्व
කාත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් නේද මේ හැටි. මොකක්ද එකට කියන්නේ අපච්චි නම් දන්නවා. ඒකට නැගලා මේක පැදලා 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 කඩනවා. අහහ ඒක කඩපුවම තමයි මේ යාතු කර්මය ඉවර වෙන්නේ. ඉතින් ඒ ඒ නගින ඒ මණ්ඩපේට තමයි අයිලේ කියන්නේ. මේ සින්දුව නිර්මාණය වෙන්නේ නෝනහාමිගේ ගීතය කියලා. බව දුක චිත්‍රපටයේ මගේ අප්පච්චි රඟපානවනේ මේ ගුරුන්නාන්සේගේ ගීතය. ඉතින් ඒ ඒ ගුරුන්නාන්සේගේ බිරිඳවන නෝනහාමිට ගුරුන්නාන්සේව පේන්නේ කොහොමද මේ මුළු ඔක්කොම ගෑනු ආස කරන මේ මිනිහා මගේ මනුස්සයා කියන එක තමයි මේ ගීතේ තියෙන්නේ. ඉතින් අප්පච්චි හිතුවා ඒක අම්මට හොඳයි කියලා. එහෙනම් අපි මේ ගීතය ගායනා කරමු. අදත් එකතු වෙලා ඉන්න අපිටක මහේෂ්, ශමිදු, නිලක්ෂ. ආයිලයට වෙහිලා නොමෙතනම් බලන රුක්ක සිතන මල මමයි නොබේ ඔලුවතක් පපුකෙනෙත් මයි දියෝ මුඹි සූරල් අහන් ඉඳලා බෙර බැලින්න මං ඇඬුවා බෙර මවසහ දියණිය කියන ඒ බැඳීම හරිම පුදුමාකාරයි. ගොඩක් කලාවට අපි දියණියක් වශයෙන් හිතනවා අපිට තනියෙන් වැඩ කරගන්න පුළුවන් කියලා. නමුත් අපි දන්නවා තාත්තත් එක්ක ටිකක් බේරෙන්න පුළුවන් වුණත් අම්මත් එක්ක ටිකක් දියණියකට බේරෙන්න අමාරුයි. අපේ ගෙදර නම් එහෙමයි. අපේ ගෙදරත් පුංචි කාලේ නම් අප්පච්චිට අපි බය නැහැ. අම්මට තමයි බය. අම්මා තමයි ගහන්නේ. හැඳි මිටෙන් තමයි ගහන්නේ. පොල් කටු හැඳි මිටේ. අපිට විතරන්නේ මේ ගමේ ඔක්කොම කොල්ලන්ට ගහනවා. ඒ කියන්නේ සෙල්ලම් කරන්නේ ණය මොන හරි කරන දඩබ්බර වැඩ තියෙනවනේ පුංචි දරු. ඉතින් එහෙම අම්මට තමයි අපි වළංගු වෙලා හිටියේ. මොකද අප්පච්චි ඇත්තටම ගොඩාක් කාර්යබහුල නිසා අප්පච්චි මාස ගණන් ගෙදර ඉන්නෙත් නැහැ. සමහර වෙලාවට ඉඳෙන්නේ නැහැ. රෑ වෙලා එන්නේ උදේ ආය පාන්දරින් යනවා. ඉතින් ඒක නිසා අප්පච්චි ඉන්න ටික වෙලාවෙත් එයා අපිට සැරකලා නම් එහෙම එයාට අපිට ආදර කරන්න වෙලාවක් නැති වෙනවනේ. ඉතින් ඒක නිසා අප්පච්චි අපිත් එක්ක තිබුණ ඊට වැඩිය හරි ෆ්‍රෙන්ඩ්ලි එහෙම සම්බන්ධයක්. අම්මට අපි බයයි. ඉතින් දැන් වෙනකොට නම් ඒ தත්ත්වය එහෙම දැන් අපිට තේරෙනවා ඇයි එහෙම උනේ කියලා. අර මේ කිරි හොද්දි තියෙන හැඳි ගාලා හදන්න නැති ඒවයි හැඳි ගාලා හදපුවයි. ඒ වෙනස අපි දැන් දන්න නිසා ඒක දැන් ප්‍රශ්නයක් නැහැ. ඒ දවස්වල නම් බයෙන් හිටියා. අපි දන්නවා අපේ ජීවිතේ මේ අපි ළඟ තියෙන හොඳම ආභරණය වෙන්න ඕනේ රත්තරන් වලින් නෙම වූ ආභරණයක් කියලා. නමුත් අපේ ජීවිතේ අපිට හොඳම ආභරණය වෙන්නේ අපේ අධ්‍යාපනය. මතනේ ඔබතුමිය මවක් විදිහට තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබලා දීලා තියෙනවා. අපි මේ පවුලේ තියෙන මේ අත්දැකීම් එක කතා කරමු. දරුවෙක්ට අධ්‍යාපනය කියන එක කතරම් වැදගත්ද? මම පටන් ගන්න මගේ ගෙදරින් මගේ අප්පච්චි හැමදාම කිව්වේ ආභරණය කියන්නේ يعني කාටවත් හොරෙන් ගන්න බැරි මේ තියෙන වටිනාම දේ තමයි අධ්‍යාපනය කියන එක.
මේ අධ්‍යාපනයේ නැතුව කිසි තැනක කිසි පිළිගැනීමක් නැහැ කිසිම සුදුසුකමක් නැහැ කිසි දෙයක් හිතන්න බෑ මේ අධ්‍යාපනය තමයි කෙනෙක්ගේ ජීවිතේ මෙහෙවන්නේ ඉතින් අපි කොහොමත් ජැක්සන් උත් මමත් අපි විවාහ වෙන්නත් කලින් ඉඳලා දරුවෝ ගැන හිණ මැව්වා දුවෙක් ගැන ඒ තමයි මේ දුව ඉතින් ඇත්තටම ඒ දුව ලැබුණාට පස්සේ තමයි අපි දරුවෝ කොහොමද හදන්නේ කියන එක ප්ලෑන් කරන්න පටන් ගත්තේ ඉතින් අපි අපි නිතරම හිතුවේ රත්තරම් බඩු ගැන නෙමෙයි මේගොල්ලන්ට ඒ තරම් මහ ගොඩක් රත්තරම් බඩු නෑ රත්තරම් බඩු ගැන නෙමෙයි අපි හිතුවේ අධ්‍යාපනය මෙහෙවීම එතකොට හොඳ කලාකරුවන් හැටියට ඒ කලාවෙන් පෝෂිත අධ්‍යාපනයෙන් සරුසාර දරුවන් රටට මේ දායාද කරන්න තමයි අපිට අවශ්‍ය වුණේ. ඒ කියන්නේ අපි හොඳ කලාපවුලක් හදන්න ඕනේ කියලා. ඒක අපි විවාහ වෙච්ච අලුත් විවාහ මෙන්ද කිට්ටුව හැම දෙයක්ම සම්පූර්ණ කලාව. සම්පූර්ණ. අංග සම්පූර්ණ කලාකරුවෝ බිහි කරන්න ඕනේ කියලා තමයි අපි හිතුවේ. මොකද හුඟක් කලාකරුවෝ හිතනවා අයියෝ මේකට නම් ගෙන්නන්නේ නැහැ මගේ දරුවා කියලා. අපි එහෙම හිතුවේ නැහැ. අපි හිතුවේ මෙතන තමයි අපේ තෝතැන්න. අපි අපි ඉන්න ඕනේ අපේ දරුවෝ මේ මේ විදිහට ඉන්න ඕනේ කියලා. ඉතින් අපි අද වෙනකොට අපේ දරුවේ අපි හිතපු තැන්වලම ඉන්නවා අපිට හරි සතුටුයි. අංග සම්පූර්ණ කලාපවුලක් බවට පත් වෙලා තියෙනවා කිව්වත් නිවැරදි. ඉතින් තව සුළු මොහොතකින් අපි ගායනා කරන්න යන්නෙත් මේ කලාපවුල එකතු වෙලා නිර්මාණය කරපු ගීතයක් කියලා. ඔව් අප්පච්චිට කියන්නේ මේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් එම් ගීත ලියන අප්පච්චි කියලානේ. ඉතින් මේ ගීතයත් එහෙමයි සජිතට අප්පච්චි ලියපු ආදර ගීතයක් මිහිරාව ආවා. ඉතින් මේ සංගීතවත් කළේ චින්තක ජයකොඩි අයියා. ඉතින් මේ හරි ලස්සන ගීතයක් මම පුද්ගලිකව ගොඩක් ආස ගීතයක් මම ඊට කලින් ගායනා කරලම නැහැ කවදාවත්. නමුත් අද ගායනා කරන්න. අද පළමු වතාවට මට හිතුණා ගායනා කරන්න ඕනේ කියලා. එහෙනම් අපි ගායනා කරමු. හරි එහෙනම් මේ මිහිරාව ආවා. සුලඟට සලිත නියවැලක් දාදලු පෑවා විලකට නෙළුඹු මලතුරේ පිනිබිඳු දෝවා මලකට සුවඳ පොද වගේ මුව රදනාවා මිහිරාව ආවා මధుර රස කීවා හිත හින් හිරියාවෙන් පිංසු Thank you.
පවුල ගැන කතා කරොත් එහෙම අපේ පවුලේ එක එකයි එක එක විදිහයි. නමුත් මේ එකට එකතුව කරන්නේ අපේ අම්මා. සාමාන්‍යයෙන් gedara කලමනාකාරීත්වය එහෙමත් නැත්නම් gedara අපි කියන්නේ gedara මැනේජ් කරන්න ගොඩක් වෙලාවට අපේ අම්මා. මතන්නේ කුමාරි මහත්මියත් ඒ දේ හොඳින්ම කරන කෙනෙක්. ඉතින් මේ පවුල හැමෝම එක වගේ නෙමෙයිනේ. එක එකයි එක එක විදිහයි. කොහොමද මේ හැමෝම එකට එකතු කරගන්නේ මේ ආදරෙත් එක්ක සාමාන්‍ය අපි කියන කාර්ය බහුල ජීවිතයත් එක්ක ගොඩක් වෙලට අපිට කෙනෙක් එක්ක කතා කරන්න තලාවක් නැහැ. නමුත් අපි දකින ඔබේ පවුල එහෙම නැහැ. හරි මාදරෙන් ඉන පවුලක්. කතා කරමු ඒක. අපේ ගෙදර මුඟ දෙනෙක් කියන්නේ ඔක්කොමලා වගේ කාර්ය බහුලයි. ඉතින් මම නිතරම උත්සාහ කරන්නේ මේගොල්ලන්ගේ කාර්ය බහුලකම ඇතුලේ මේ ගෙදර තියෙන දේවල් හුඟා මගේ අතින් කරගන්න. මම මේවා දැන් කොහොම හරි ගෙදර ටැප් එකක් මොනා හරි වුණොත් ඒක හදාගන්න. එතකොට කොතනින්ද අතන වතුර වහන්නේ ලයින් එක වහන්නේ කොතනින්ද ඒවා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ හැම එකම දන්නේ මම. ඉතින් ඒ වගේ හුඟා දේවල් අර ගෙදර තියෙන සාමාන්‍ය දේවල් උදේට උයන පිහින එක කවුරු හරි අපිට මේ සහකාරී සහායට කවුරු හරි නැත්තම් නැති දවස්වල උයන පිහින දේවල් ඒ හැම දෙයක්ම පුළුවන් තරම් මගේ අතින් කරන්න තමයි මම බලන්නේ. ඒ මොකද මම එහෙම කරන්නේ මේගොල්ලන්ගේ කාලයේ තියෙන වටිනාකම දන්න නිසා. මොකද ඒගොල්ලන්ට කාලය හරි වැදගත් ඒගොල්ලන්ගේ වැඩවලට. ඒ නිසා ඒවට ඉඩකඩ සලස්සලා දීලා මම පුළුවන් තරම් මගේ හැකියාවෙන් ඒගොල්ලන්ට උදව් කරනවා. දැන් අපි දකින ගොඩක් වෙලාවට මදුරියක් මේ කෑම හදන අපි දැකලා තියෙන වීඩියෝස් එකේ තියෙන කොහොමද මේ රසයිද කෑම? හරිම රසයි අතර මට හරි පුදුමයි. නෑ ඇත්තට මේක පුදුම වෙන්න කාරණාවකුත් නෙමෙයි. හේතුව මම පොඩි කාලේ මම හිටියේ අපේ අත්තම්මත් එක්ක. දැන් ඔය අම්මා හොම කියනකොට මතක් කරන්න ඕනි සහ ස්තුති කරන්න ඕනි තව පිරිසක් ඉන්නවා. ඒ තමයි අපේ අසල් වැසියෝ. අපි පුංචි කාලේ අම්මලා දැන් අපි ගෙදර එනකොට ඉස්කෝලේ ඇරලා අම්මලා ගෙදර නැහැනේ. යාලෙන්නේ හැන්දවලම අම්මත් රස්සාවක් කරා. එතකොට අපි ගෙදර ඇවිල්ලා ගොඩක් වෙලාවට අපේ අසල් වැසියන්ගේ ගෙවල් වල ඉඳලා තිනවා. ඒ අය අපිට හොඳට සලකලා තිනවා. අපිට කන්න බොන්න දීලා ගෙදර අයට වගේම සලකලා තිනවා. ඉස්සර අපි සෙල්ලම් කරනකොටත් ගමේ හැම ගෙදරකම ඇඳස්සෙ හිටන් හැංගෙනවා. ඒගොල්ලන්ට ගාණක් නැහැ අපි එනවා කියන එක. ඉතින් ඒ තරම්ම අපිට ආදරේ. ඒගොල්ලන්ගේ ගෙවල් වල ළමයින්ට වගේ තමයි අපිටත් සලකන්නේ. ඒ අසල් වැසියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නෑද අයන්ට. මම එක්තරා එක එක කාලවල එක එක ගෙවල් වල ඉඳලා තිනවා. මම දෙක වසර ඉඳලා හය වසර වෙනකම් මගේ අත්තම්මා එක්ක හිටියේ. අම්මගේ අම්මා මට හැමදේම කියලා දුන්නේ මුල ගස් කොළන් පවා පෙන්නේ වත්තේ ගස් ගොඩක් තියෙනවා හැමදේම මට කියලා දුන්නේ අත්තම්මා. එතකොට ඊට පස්සේ මම ආයේ ඔලෙවල් කරනකොට මම හිටියේ රාගම මහගෙදර පොඩි කුඹුරේ මහම්මත් එක්ක මහම්මයි ලොකු අයියයි එක්ක. ඒ අයට මං ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ මම ඒලෙවල්ස් කරනකොට ආපහු හිටියේ කිරිපුංචි අම්මගේ ගෙදර. අම්මගේ පුබාලම නංගිගේ ගෙදර අසෙල මාමලාගේ ගෙදර. ඒ වගේ අපිව බලා ගන්න අපිට අම්මලාට වෙලාවක් නැති වෙලාවට උදව් කරන්න. මොකද ඒ ඔය මං ඔලෙවල් ඒලෙවල් කරන කාලේ ගණන් කිව්වොත් ඔලෙවල් කරද්දි තමයි අපච්චි ඕස්ට්‍රේලියා ගිහින් හිටියේ රට ගිහිල්ලා හිටියේ. ඒ හින්දා තමයි මං අර ගෙදර හිටියේ. ඊට පස්සේ මං ඒලෙවල් කරද්දි අම්මයි අපච්චි ඒ වගේ කාර්යබහුලලා ආබා චිත්‍රපටයේ ෂූටින් අපච්චි අම්මත් බිසි. ඒ නිසා තමයි මං කිරිපුංචි අම්මගේ ගෙදර හිටියේ. ඒ වගේ අපිව බෙදා හදාගෙන තමයි අපිව ගොඩ මේ ලොකු මහත් කරන්න අපිට හරියට උදව් කරා ගොඩක් දෙනෙක්. ඒ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මට උයන්න පිහන්න පුරුදු වුනේත් ඒ ගෙවල් වල ඒ අය කරන දේවල් දැක්ක අම්මා කරන දේවල් දැක්ක අත්තම්මා ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ හැම දෙයක්මත් එක තමයි මං හිතන්නේ අපේ පසුබිම හැදුනේ. මං කැමතියි ඔබගෙන් මේ විදිය ප්‍රශ්නයක් අහන්න. අද මාධවි ඇන්තනි ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහ මහත්මියගේ දුවෙක් නොවුනා නම් මොන වගේ ශ්‍රේෂ්ඨයක මොන වගේ කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ? ගොඩක් වෙලාවට නීතිඥයෙක්. නීතිඥවරයෙක්. මොකද මට නීතිය ඉගෙන ගන්න මගේ ඔය Z score එක කියලා කියන්නේ 9.4ක් 1.94ක් තිබුණා. මම කරේ පුරා විද්‍යාව. හැබැයි මට ලෝ කරන්න ලකුණු ඉතාම හොඳින් තියෙද්දි තමයි මම නොකලේ. ඉතින් මම සාමාන්‍ය පවුලක කෙනෙක් වුණා නම් අනිවාර්යෙන්ම නීතිඥවරියක් වෙලා ඉඳි. දැන් උපාධිය ගත්ත ඒ විෂයත් එක්ක ඉදිරියට යන කැමැත්තක් නැද්ද ඉදිරියට? නෑ. ඒ කියන්නේ මෙහෙමයි. මම උපාධිය කරේ පුරා විද්‍යාව. පුරා විද්‍යාව කරාට මම මාස්ටර් එකට තෝරගත්තේ ටුවරිසම්. එහෙම නැත්නම් සංචාරක ආර්ථික විද්‍යාව. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග සිල්වා යටතේ. එතකොට ඒ කියන්නේ මම හිතන්නේ මේ දෙක හුඟක් සම්බන්ධයි. මොකද ලංකාවේ සංචාර කර්මාන්තේ රඳාපවතින ආකියොලොජි නිසා. එහෙම නැත්නම් පුරා විද්‍යාව ඉතිහාසය අපේ මේ උරුමය මොනියුමන්ට්ස් එහෙම නැත්නම් මේ සංස්කෘතික වටිනාකම් එක තමයි අපේ සංචාර කර්මාන්තේ රඳාපවතින. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ දෙක
නිතරින්ම බැඳිලා තියෙන සබ්ජෙක්ට්ස් දෙකක් මට වඩාත් පහසුයි පුරාවිද්‍යාව දන්න නිසා සංචාරක කල්මනාකරණය ගැන උගන් මම අද කතිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා ඒ කටයුත්ත මට වඩා පහසුවෙන් කරගන්න පුළුවන් මට ඒ තියෙන බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක නිසා කුමාරි මහත්මිය දැන් අවුරුදු ගානකට කලින් එක දුවයි ගෙදර හිටියේ දැන් දුවලා 3 දිනක් වෙලා ඉන්නවා හතර දිනක් වෙලා ඉන්නවා අපි කතා කරමු මේ අයත් ගැන ඇත්තටම පුදුම සතුටක් ඒ කියන්නේ මම කොහොමද හිත හිත හිටියේ මට දරුව මදි කියලා තුන් දෙනා මදි කියලා අනේ දැන් ඉන්නවා ගොඩක් දැන් මට හරි ආසයි මගේ හිත පිරිලා මං හරි ආදරේ ඇත්තටම ඒ දරුවෝ ටික එකතු වුණාම හරි ලස්සනයි ගෙදර කියන්නේ වෙන කිසිම දෙයක් අඩුපාඩුවක් ගැනවත් දුකක් ගැනවත් හිතන්න වෙලාවක් නැහැ ඒ තරම් ගෙදර පිරිලා අර පොඩි දුව හිනා වෙනකොට ආරාණ්‍ය දුව එයාගේ තියෙන පුංචි පුංචි දේවල් එයා වැඩෙනකොට එළියට එන දවසින් දවස එයාගේ වර්ධනයත් එක්ක එළියට එන හැකියාවල් අලුත් අලුත් දේවල් අම්ම තමයි යට කේක සෙල්ලම් කියලා දෙන්නේ කානු කුරුම් කුරු කියනවා ඊට පස්සේ එක එක සින්දු කියලා දෙනවා සෙල්ලම් ගොඩාක් කියලා දීලා තියෙනවා ඒවා කියපු ගමන් හරි ඉක්මනින් ඒවා අල්ල ගන්නවා හරි කියන්නේ එයා හරි බුද්ධිමත් දරුවෙක් කියලා පේනවා ඉතින් ගෙදර පිරිලා හරි ආසයි මං ඒ දරුව වැඩි වෙන තරමට කඩවත ගෙදර මමයි මිලානුයි ඒ අකිල තමයි ඒ ගෙදර අයිතිකාරය. ඉතින් අකිල තමයි මේ ගෘහමූලිකයා. අකිල හරියට මට විතරක් නෙමෙයි අකිලගේ හැටි හැමෝටම උදව් කරනවා. එයාගේ යාළුවන්ට සහෝදර සහෝදරියන්ට හොයලා බලලා අපේ මේ ඥාති සහෝදරියන්ට සහෝදරයන්ට හොයලා බලලා හරියට උදව් කරනවා. එයා පොඩි කාලේ ඉඳලා එහෙමයි. පුංචි ළමයි එහෙම බලා ගන්න දෙන්නේ අකිලට තමයි පොඩි කාලේ ඉඳලා. එයා එහෙමයි. සජිත කලා හැකියාවන් නැතිින් පරිපූර්ණ කලාකරුවෙක් විදිහට සහ මුලින් ඉඳලම ඔහු ඒ මාර්ගයේමනේ ගියේ. පන්දාසිට ඔහු ගියේ ඒ මාර්ගය ඉගෙන ගත්තෙත් ඒ නාට්‍ය හරංග කලාව. එතකොට ප්‍රගුණ කරන්නෙත් ඒ කලාවමයි. එතකොට ඒක නිසා ඔහුට තියෙනවා ලොකු හැකියාවක් මට අකිලට අපි හැමෝටම අප්පච්චි දෙයක් කරනකොටත් සජිත අම්ම දෙයක් කරනකොටත් අනිවාර්යෙන් සජිතගෙන් අහනවා මොකද අපි හිතනවා සජිත අපිට වඩා දෙයක් මේ ගැන දන්නවා කියලා. එයා ඇවිල්ලා අපිට දෙන උදව් කරනවා. උදාහරණයක් විදිහට මගේ ගීතයේ ට්‍රේලර් එක. ඒක මම හිතනවා කට්ටිය බලන්න ඇති කියලා මාධ්‍යවන්තිනී YouTube channel එකේ තමයි මම දැම්මේ. ඒ ට්‍රේලර් එක කරේ සජිත. ඒ කියන්නේ එයාගේ සංකල්පයක් විදිහට තමයි මේ ට්‍රේලර්ස් හැදුනේ. ඉතින් ඒ සජිත. එතකොට සජිත සහ අකිල කියන්නේ සම්පූර්ණයෙන් වෙනස්. ඒ දෙන්නගේ එකතුව මට මාව පුරවන. ඒ කියන්නේ මගේ නැති අඩුපාඩු හැරි මට අවශ්‍ය උදව් හැම දෙයක්ම මට අකිලගෙන් සහ සජිතගෙන් ලැබෙනවා. මට නංගිලා හිටියේ නැහනේ. සහෝදරියෝ හිටියේ නැහැ. දැන් ඉන්නවා නේද? දැන් ඉන්නවා. දැන් ඉතින් ඒමි නංගි හුඟක් උදව් කරනවා මට. මොකද ඒමින්ගේ ගෙදරම නිසා. බුවිත් ඒ විදිහටම මට ගොඩක් දේවල් වලට කතා බහ කරන්න ඒ කියන්නේ කම්මැලි වෙලාවකට හරි හිත හදන්න හරි දෙයක් ෂෙයා කරගන්න රහසක් කියන්න විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් බුවි. ඉතින් ඒමිත් බුවිත් මලිලා දෙන්නත් මගේ මට ගොඩාක් උදව් කරනවා වගේම මිලාන්. මිලාන් මේ හැම කෙනෙකුටම අයියා. ඉතින් එයානේ ලොකුම කෙනා. මිලාන්ගේ ගෙදරදී ආ බාලයා වුණාට එයා අපේ ගෙදරදී වැඩිමලා. එතකොට අපේ ගෙදරදී ආටි ලොකු ගෞරවයක් හිමි වෙනවා, ආදරයක් හිමි වෙනවා. අප්පච්චි හැමදේම කියන්නේ මිලාන්ට කතා කරලා. මොකද මලිලා ගොඩාක් කාර්යබහුලයි. මිලාන් මේ දවස්වල ටිකක් කාර්යබහුලත්වය අඩුයි. ඒක නිසා හුඟක් වෙනදටත් වැඩිය අපේ අප්පච්චිගේ වාහනේ හදන්නෙත් මිලාන්. හැමදේම කරාට උනත් කැප වෙලා ඉන්නවා. ඔව් මට උනත් දැන් මගේ පුතාලා දෙන්නෙක් හිටියට ඒ පුතා තමයි මගේ හුඟා තේවල් වලට දැන් උදව්පදව් කරන්නේ. මම හැම දෙයක් කියන්නෙම ආදරයෝ නෑ කරේ කියලා කියන්නේ අපේ හීනය.
ඒ තමයි මම මං හිතන්නේ මගේ හැකියාවෙන් සහ මගේ ආදරයෙන් මගේ ආසාවෙන් මම බිහි කරපු නිර්මාණය. ඉතින් ඒක නිසා අප්පච්චිත් මමත් රාජිතලප්පලම අපේ ගීතේ සංගීත අධ්‍යක්ෂකවරයා ඒ වගේම මදුවන්ත බාතිය මගේ ඩාන්සින් කොරියෝග්‍රාෆර් මේ හැමෝම එකතු වෙලා තමයි ආදරේ ඕනෑ කෙරේ නිර්මාණය බිහි කළේ. ඉතින් YouTube එකේ තියෙනවා ආදරේ ඕනෑ කෙරේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් CCTV එකේ. CCTV එකෙන් දැන් නිතරම බලන්න පුළුවන්. ඉතින් අනේ බලන්න ඒ වගේම මට කියන්න ඕගොල්ලෝ මොකද ඒක ගැන හිතන්නේ කියලා කමෙන්ට් කරන්න. ඒ හැමදේම කියවන්න මම ගොඩාක් ආසාවෙන් ඉන්නවා. දැනට ලැබිච්ච හැම ප්‍රතිචාරයකටම ගොඩාක් ස්තුතියි. ඔව් බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළටම දවසේදී අපිත් එක්ක දෙනවා. දවසක ස්තුතියි අපිට කතා කරාට. අනිවාර්යයෙන්ම අද දවසක හමු වෙමු. ආයිති I1 ගේ සමුදෙනවා. අපි සමුගෙන යන තමයි සූදානම. නමුත් කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ජීවිතයේ ඉඩ දෙනත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. රැඳී සිටින අපිත් එක්ක.